හාමුදුරුව මේ නිබන්ධන තුන්වැනි නිබන්ධනයද කරන්නේ? සුබ උදෑසනක් වේවා ඔබ වහන්සේලාට. බෝධාසනක් ඒවා හාමුදුරුවනේ. අපි මේ අරක විනය පිටකේ සම්පූර්ණම ඉවර කරේ නැහනේ. විනය පිටකේ අවසාන ටික නේද තියෙන්නේ? විනය පිටකේ අවසාන ටික නේද තියෙන්නේ? ඔව් නේද? ඔව් ඒකේ අපි අවසානට කතා කරේ කොතනද? බේසජ්ජක්කන්දකේ ගාවටනේ. බේසජ්ජක්කන්දකෙන් පස්සේ අපි කළේ නැද්ද? ඊට පස්සේ තියෙන චුල්ලවග්ගපාලයේ කන්දක වලට අපි ගියේ නැද්ද? ඒ ටියුට් එකේ ඒක නේද අවසානට තියෙන්නේ? අනිත් අය චුට්ටක් කතා කරන්න තව හාමුදුරුවෝ ඉන්නවා. අපි අවසානටම කතා කරපු තැන. තෙරුවන් සරණයි අපේ ආන්දරුනේ. ඔව් තෙරුවන් සරණයි ආන්දරුව. අපේ ආන්දරුනේ තව ටිකක් තියෙනවා අපේ ආන්දරුනේ අර සිද්ධාන්ත දෙක කියන මේ ටියුට් එකේ. ඔව් එන්නේ නැහැ මම කියන්නේ මේ මේ දැන් මේ දවස්වල අපි කතා කරගෙන ගියපේ අවසානට කතා කරේ කොතනද? තෙරුවන් සරණයි ඒක සේනාසන කන්දකේ තියෙන්නේ. पंती ඒක තමයි. එතකොට මේ ගීසතිය කියන්නේ අගහරුවාද රිවිෂන් එකේ තියෙන දවසේ මට නිින්ද ගියා. පහයි ගානක් ඇහැරෙනකොට කියලා කියන්නේ මේ රෑ ඉතින් ගොඩක් වැඩ කළා තමයි නිදාගන්නේ. මම 3ට කොහොමත් මං එලාම් එක තියනවා, 3ටත් එලාම් එක තියනවා, 3 හමාරටත් එලාම් එක තියනවා, 4ටත් එලාම් එක තියනවා, 4 හමාරටත් මං එලාම් එක තියනවා. කොමාරි ඔක්කොම කියන්නේ එලාම් එක වැදිලා පහට තමයි ඇහැරුනේ මට. අවසානම එලාම් එකට තමයි ඇහැරුනේ. මේ ඉතින් ඕක තමයි උනේ වැඩි. උපවාසෙ ලැබිලා බලාගෙන ඉන්න ඇති කට්ටිය මට මැසේජ් දාලා තියෙනවා. ඒ හින්දා මේ ඇත්තටම බොරු කරන්න බෑනේ. ඉතින් ඔයාලට එහෙම බොරු කියන්න බෑ. ඊට කලින් සතියේ පන්තියේ පොඩ්ඩක් එහෙමේ කරන්න වුණා අපිට. ඒ නිසා මේ එවලෙම ඇකඩමියට කෝල් එකක් කරගෙන විස්තරේ කිව්වා මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා. ඊට පස්සේ තමයි මීටින් එකක් කරගෙන පොඩ්ඩක් වෙලාව එහෙමේ කරගත්තේ. මේ ඕක තමයි උනේ සිද්ධිය. සමාවෙන්න ඕනේ. හොඳයි හාමුදුරුවෝ වෙලා සිට්ටක් එහෙමේ උනේ එක. රාට පන්තිය කරන එක නම් හොඳයි හාමුදුරුවෝ. උදේට අපිත් එන ගේමක් දෙනවා. ඔයාලමනේ ඉතින් දාගත්තේ උදේ පාන්දර පන්ති නෑ හාමුදුරේ. ඒක මේ අපිට ඉස්සර අවුලක් උන් නැහැ. දැන් පොඩ්ඩක් එක වගේ වෙනකන් ඉන්නවනේ. ඉස්සර අවුලක් උන් නැහැ ඒක. ඒ කියන්නේ දැන් හතරහමාරට පන්ති තියෙනකොට හාමුදුන්නේ මම අඩුම ධර්මේ මං හතරහමාරට නැගිටලා හරියන්නේ නැහැ. මම ඊට කලින් නැගිටිනේ. මං සාමාන්‍යයෙන් ඒ වගේ පන්තියක් තියෙනව නම් පැය එකහමාරකට කලින්වත් මං නැගිටිනුයි. ඉතින් ගොඩක් වෙලාවට 3ට තමයි මං නැගිටින්නේ. මේ අවදි වෙන්නේ. එතකොට මේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ඉඳලා හිටලා දැන් වැඩේ කියන්නේ හැමදාම ඒකට ටයිම් එකට නැගිටලා එලාම් එකක් නිින්දට හුරු වෙලා තියෙන්නේ. ඉතින් අර මිනිස්සුනේ නිින්ද යනවා ඉතින්. ඒකයි වැඩි. දැන් හරි වැඩි වෙලාව ගන්නතු අපි වැඩේ කරමු. සේනාසන කන්දකය. හරි. එහෙනම් අපි යමු පාඩමට. සේනාසන කන්දකය ඒ කියන්නේ දැන්
ඉස්සෙල්ලාම භික්ෂුන් වහන්සේලා වාසස්ථාන විදියට තියාගත්තේ මොනවද? වාසස්ථාන කරගත්තේ මොනවද? රුක් මූල යට. ඔව්. රුක් මූල ගතව, ශූන්‍යාගාර ගතව නේද? ආරණ්‍ය ගතව. ආරණ්‍ය ගතව. එහෙමනේ හිටියා කියන්නේ. දැන් ඒ කියන්නේ අර බුදුරජාණන් වහන්සේ පළමු රහත් 69 අමතල කිව්වනේ ඈ චරත බික්කවේ චාරිකම් බහුජන හේතාය බහුජන සුඛාය කියන ඒ පාඩේට අනුව කියනවා මේ භික්ෂුන් වහන්සේලා දෙනමක් එකමග වඩින්න එපාලු ඈ භික්ෂුන් වහන්සේලා දෙනමක් එකමග වඩින්න එපා තනියම වැඩම කරන්න ගිහිල්ලා ධර්මයේ දේශනා කළා මේ ධර්මයේ දේශනා කරන්න කියනවනේ එතකොට සංචාරක ජීවිතයක් තමයි ශ්‍රමණයෝ ගත කරේ ඒ සංචාරක ජීවිතය ගත කරන ශ්‍රමණයෝ වාසස්ථාන විදියට තියාගත්තේ ගහක් යට මිනිස්සු අඩු ශූන්‍යාගාර වගේ අම්බලන් වගේ ස්ථාන ඒ වගේම ආරණ්‍ය කැලෑවේ තමයි හිටියේ ඉතින් සමහර වික්ෂුන් වහන්සේලා ගොඩක් වෙලාවට මේ රුක්ක මූලගතව වික්ෂුන් වහන්සේලා කියන්නේ ගස් යට ඉන්න වික්ෂුන් වහන්සේලා ඔය මේ ගොඩක් වෙලාවට සත්තුන්ගෙන් කරදර ආව මේ වික්ෂුන් වහන්සේලාට එතකොට මේ ඔය අලි වගේ සත්තුන්ගෙන් කරදර ආවා ඊට පස්සේ මේ වික්ෂුන් වහන්සේලා මොකද කරේ තමන්ගේ පහසුවට ගහ උඩ තමයි හිටියේ ගස් උඩ ඉන්නකොට මේ අනිත් ආගමික ලබ්ධිකයෝ චෝදනාවට ලක් කළා මේ වික්ෂුන් වහන්සේලා ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ වික්ෂුන් වහන්සේලා ශ්‍රාවකයෝ හරියට නිකන් රිලව් වගේ කියලා චෝදනාවක් කළා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට ගස් නගින්න එක තහනම් කළා ගස් නගින්න තහනම් කළා ඊට පස්සේ වික්ෂුන් වහන්සේලා කොහොමද මේ නැවත ගස් යට ඉන්නකොට අර සත්තුන්ගෙන් කරදර ආපෙන්ද සමහර වික්ෂුන් වහන්සේලා නොඑක් නොඑක් විපත් ඇති වුණා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නියම කළා මේ කරදරයක් වෙන්න තියෙනවා නම් ගහකට නැග්ගට ප්‍රශ්නයක් නැහැ අවුලක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ නියම කළා එතකොට ඒ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුල් කාලයේ තිබිච්ච විදිය වික්ෂුන් වහන්සේලා රුක්ක මූලගතව ශූන්‍යාගාරගතව අරණ්‍යගතව අරණ්‍යගතව රුක්ක මූලගතව ශූන්‍යාගාරගතව ඒ විදිහට තමයි වික්ෂුන් වහන්සේලා හිටියේ එතකොට දැන් මේ ඊට පස්සේ ආරාම පූජාව සිද්ධ වෙනවනේ මේ බිම්බිසාර රජතුමා වෙළුවන ආරාමයේ පූජා කරනවා රජගහනුවර සිටුවරේ ආරාමයක් පූජා කරනවා ඔහොම ඔහොම කියලා මේවා මේ පූජා කරන ආරාම ඇවිල්ලා අර අගත අනගත චතුතිස සගස දිනේ කියනවනේ ඒ කියන්නේ ආවාවුද නොආවාවුද සතර දිග වසන මහා සංඝයා වහන්සේලාට තමයි මේ මේ මහා සංඝරත්නයට තමයි මේ ආරාම පූජාව සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ. එතකොට මේව කාටවත් අයිතිවාසිකම් කියන්න බෑ. මේ 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 ආරාමවල මේ පෞද්ගලික ආරාම විදිහට පූජා කරපුවා නෙමෙයි සියලුම මහා සංඝරත්නයට පූජා කරපු ආරාම. ලෝකෙ ඉන්න ඕන වික්ෂුන් වහන්සේ කෙනෙකුට ඇවිල්ලා ওই ආරාමයක ගිහිල්ලා ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. හැබැයි පස්සේ කාලේ වෙනකොට මේ පෞද්ගලික ආරාම පූජාව සිද්ධ වුණේ කොහමද? දන්නවද ඒක? පෞද්ගලික ආරාම පූජාව ලංකාවේද? ඔව්. පෞද්ගලික ආරාම පූජාවකට දැන් ඒ කියන්නේ මේ මේ අගත අනගත චතුතිස සගස දිනේ ආවාවුද නොආවාවුද සතර දිගවසන මහා සංඝයාට තමයි ආරාම පූජා කරන්න කියන්නේ සියලුම මහා සංඝරත්නයට තමයි ආරාම පූජා වෙන්න ඕනේ. හැබැයි ප්‍රථම ආරාම පූජාව පෞද්ගලිකව පූජා කරන ආරාම පූජාව සිද්ධ වෙන්නේ බලගම්පා රජතුමාගේ කාලේ. බලගම්පා රජතුමාගේ කාලේ තමයි ආරාම පූජාව සිද්ධ වෙන්නේ. ඒ කුපික්කල මහතිස්ස හාමුදුරන්ට තමයි මේ ආරාමය පූජා කරන්නේ. ඒ පූජා කරන ආරාමයේ නම තමයි අභයගිරිය. බලගම්පා රජතුමා කියලා කියන්නේ සද්දාදිස රජතුමාගේ දරුවෝ හතර දෙනාගෙන් අවසානම කෙනානේ. එතකොට සද්දාතිස්ස රජතුමාට හිතියාම් දුන්නේ දරුවෝ හතර දෙනෙක්. ලජිතිස්ස, තුල්ලන්තිස්ස, කල්ලාටනාග, අබය. එතකොට මේ ඔය තුල්ලන්තිස්සගේ වගේ කාලේ වෙනකොට මේ රට ආක්‍රමණය කරනවා දෙමළු පස් දෙනෙක් ආක්‍රමණය කරනවා. ඒ ආක්‍රමණය කරනකොට වලගම්බා රජතුමා
වලග කොහමාරි දෙමළු පස් දෙනා පන්නගෙන එනකොට වලගම්බා රජතුමා පැනලා යනවා. ඒ යන්නේ තමන්ගේ බිරිඳ සෝමාවතියත් අරගෙන තමන්ගේ අයියාගේ බිරිඳ අනුලා දේවියත් අරගෙන ඒ කාලේ රාජ්‍ය සංකේතයේ බවට පත් වෙලා තිබුණේ පාත්‍රා ධාතුන් වහන්සේ. පාත්‍රා ධාතුවත් අරගෙන රතේ ගමන් කරනවා. කරත්ත යනවා. ඒ යනකොට දෙමළු පිටිපස්සේ පන්නගෙන එනකොට තමන්ගේ දේවිය මේ සෝමා දේවිය මොකද කරන්නේ? සෝමා දේවිය රතයෙන් බහිනවා. රතේ බර අඩුවෙන් තමන්ගේ මොකද අයියාගේ පිරිඳ ගැබ්බර වෙලා තියෙන්නේ. එයාට දරුවෙක් හම්බ වෙන්න ඉන්නේ. ඒ නිසා මේ සෝමා දේවිය රතයෙන් බහිනවා. අර දෙමළු ඇවිල්ලා සෝමා දේවිය ජීවග්‍රාහීන්ගෙන පණපිටින් අල්ලගෙන යනවා. දකුණු ඉන්දියාවට අරගෙන යනවා. පාත්‍රා ධාතුවත් අරගෙන යනවා. එතකොට මේ වලගම්බා රජතුමා කැලේට ගිහිල්ලා හැංගිලා තමයි කාලය ගත කරන්නේ අර දෙමළුන්ගෙන් බේරෙන්න. මොකද ඊළඟට ඉන්න රජතුමානේ. කොහොම හරි මේ කාලේ වලගම්බා රජතුමාට අප උපස්ථාන කරන්නේ. ඒ කියන්නේ ආහාර පාන අරවා මේවා ගෙනල්ලා දෙන්නේ කුපික්කල මහදීස හාමුදුරුව. කුපික්කල මහදීස හාමුදුරුව මේ රජතුමා ආරක්ෂා කරගන්නවා කැලේ තියාගෙන. ඊට පස්සේ ඔහොම ටික දවසක් ගත වෙනකොට තීය බමුණා කියලා පුද්ගලයෙක් කැරල්ලක් ඇති කරනවා. එතකොට තීය බමුණගේ කැරල්ලත් මැඩපවත්වලා අර කුපික්කල මහදිස්ස හාමුදුරුව ගම් නියංගම් වල ගිහිල්ලා සේනාව සංවිධානය කරලා වලගම් මේ කැලේ තියාගෙන ඒ සේනාවට පුහුණු කරනවා. මේ සේනාව සංවිධානය කරනවා. සංවිධානය කරලා අර දෙමළු පස් දෙනාගෙන් අවසානයේදී හිටපු පීටිය මරලා වලගම්බා රජතුමා රාජ්‍යත්වයටපත් වෙනවා. එතකොට මේ වලගම්බා රජතුමා රාජ්‍යත්වයටපත් වෙලා ඔය බැමිණි තියාසාගතේ අර හිමේ ඔක්කොම ඉවර වුණාට පස්සේ තමන් තමන්ට කරපු කෘතගුණ සැලකීමක් හැටියට කුපික්කල මහදිස්ස හාමුදුරන්ට මේ තමන්ට කරපු උදව්වට කුපික්කල මහදිස්ස හාමුදුරන්ට අභයගිරිය පූජා කරනවා. පෞද්ගලික ආරාම පූජාවක් හැටියට තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේකට මේ මහාවිහාරීය භික්ෂුන් වහන්සේලා චෝදනා කරනවා මේ ප්‍රථම ආරාම පූජාවල් ඊට කලින් සිද්ධ වෙලා නැහනේ. කොහොම හරි ඔන්නේ කතන්දරේ තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ සේනාසන කන්දකේ සඳහන් වෙලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට කැප වුණ විහාරස්ථාන පිළිබඳව, ඊළඟට ඒ දායකයා විසින් දෙන ආරාම පිළිගත යුතු ආකාරය පිළිබඳව, ඒ වගේම භික්ෂුන් වහන්සේලාට පරිහරණය කිරීමට තියෙන සුදුසු ඇඳ පුටු ආදී පිළිබඳව, ඒ වගේම තමයි අනේපිඩු සිටුතුමාගේ ආරාමය. අනේපිඩු සිටුතුමා හැදුවේ මොකක්ද ආරාමය? ජේතවනාරාමය. අනේපිඩු සිටුතුමා මේ පූජා කරපු ජේතවනාරාමය පිළිබඳ කරුණු තමයි තියෙන්නේ. වාක්‍ය දෙකකින් වගේ මේක අපිට ලියන්න පුළුවන්. අපි එහෙනම් ලියන්න පටන් ගමු. බෝවන්සලා ලියන්න. භික්ෂුන් වහන්සේලාට කැප වූ භික්ෂුන් වහන්සේලාට කැප වූ වෙහෙර විහාර පරිහරණය කිරීමට සුදුසු ඇඳ පුටු ආදිය පිළිබඳව පරිහරණය කිරීමට සුදුසු ඇඳ පුටු ආදිය පිළිබඳව පරිහරණය කිරීමට සුදුසු ඇඳ පුටු ආදිය පිළිබඳව සහ ඇඳ පුටු ආදිය පිළිබඳව සහ අනේපිඩු සිටුතුමා විසින් පූජා කළ ජේතවනාරාමයේ පිළිබඳව කරුණු මෙහි සඳහන් වේ. ජේතවනාරාමයේ පිළිබඳව කරුණු මෙහි සඳහන් වේ.
හරි එතකොට හම්බුනේ දැන් අපි විනය පිටකේ කතා කරනකොට විනය පිටකේ විශේෂයෙන්ම පරාජිකා පාළිය පාජිත්‍ය පාළිය චුල්ලවග්ග පාළිය මහවග්ග පාළිය පරිවාර පාළිය එතකොට චුල්ලවග්ග පාළිය තියෙන කන්දක ටික අනිවාර්යයෙන්ම ඔබ වහන්සේලා ඔය මහවග්ග පාළිය තියෙන කන්දක 10යි චුල්ලවග්ග පාළිය තියෙන කන්දක 12යි මේ වගේ අර්ථ තෙක්ක ඒ කියන්නේ මේ වගේ තියෙන තොරතුරුත් එක්ක අන්තර්ගත කරුණුත් එක්ක ඔබ වහන්සේලා බලා ගන්න අනිවාර්යයෙන්ම මේවා නම් විභාගෙට එනේ නැහැ හරි ඊළඟට සංඝ බේදක් කන්දකය සංඝ බේදක් කන්දකය සංඝ බේදක් කන්දකය සංඝ බේදක් කන්දකය සංඝ බේදක් කන්දකේ සඳහන් වෙන්නේ හාමුදුරුවනේ දේවදත්ත හාමුදුරුව සංඝ බේදය ඇති කරපු ආකාරය පිළිබඳව ඈ දේවදත්ත හාමුදුරුව සංඝ බේදය ඇති කරන්න බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා පංචවරයක් ඉල්ලනවා ඈ මෙයා කියනවා දේවදත්ත හාමුදුරුව කියනවා භික්ෂුන් වහන්සේලා දිව්‍යතිතෙක් රුක්ක මූලික විය යුතුයි දේවදත්ත හාමුදුරුව පංචවරයක් ඉල්ලනවනේ ඈ භික්ෂුන් වහන්සේලා දිව්‍යතිතෙක් රුක්ක මූලික විය යුතුයි දැන් ඒක බුදුහාමුදුරු අනුමත කළා නම් එහෙම පිළිගත්තා නම් එහෙම අදටත් හාමුදුරුවරුන්ට විහාරස්ථාන නැහැ භික්ෂුන් වහන්සේලා එනං ගස් යට තමයි ඉන්නේ එහෙනම් ශාසනේ මේ තරම්වත් ඉතුරු වෙලා නැහැ ඈ රුක්ක මූල ගතෝව. එතකොට මේ රුක්ක මූල ගතෝව නෙමෙයි. දිව්‍ය අධිතෙක් වික්ෂුන් වහන්සේලා රුක්ක මූලික විය යුතුයි. ගස් යට ඉන්න ඕන. දිව්‍ය අධිතෙක් වික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතික විය යුතුයි. පිණ්ඩපාතයෙන් යැපෙන්න ඕන. පිණ්ඩපාතයෙන් යැපෙන්න ඕන වික්ෂුන් වහන්සේලා. එතකොට මේ අදත් තිබ්බනම් එහෙම දානමාන ආදී විහාරස්ථාන වලට ගෙහෙන්නේ නැහැ. පිණ්ඩපාතේ තමයි යන්නේ එනම් වික්ෂුන් වහන්සේලා. ඈ දිව්‍ය අධිතෙක් වික්ෂුන් වහන්සේලා මස් මාංශ පරිභෝජනයෙන් වැළකී යුතුය. ආ දිව්‍ය අධිතෙක් වික්ෂුන් වහන්සේලා මස් මාංශ පරිභෝජනයෙන් වැළකී යුතුය. මස් මාංශ අනුභව කරන්න බෑ. ඒක එක පැත්තකින් දැක්කම හොඳයි ඒ දේවදත්ත හාමුදුරුවෝ ඉල්ලපු ඒවා සමහර කරුණු එකක් දෙකක් හොඳයි එහෙම ගැටලුවක් නැහැ. ඒ වුණාට ඉතින් මේක ඒ තරම් අමාරු දෙයක්ුත් නෙමෙයි. ගොඩක් අමාරුවට තියෙන රුක්ක මූලගතෝවා වගේ එකක් තමයි. එතකොට දැන් මේ දිව්‍ය අධිතෙක් පිණ්ඩපාතික විය යුතුයි මස් මාංශ පරිභෝජනයෙන් වැළකී යුතුයි භික්ෂුන් වහන්සේලා රොග්ග මූලික විය යුතුයි ඊළඟට භික්ෂුන් වහන්සේලා මේ පාංශුකූලික චීවරම දැරිය යුතුයි පාංශුකූලික චීවරම දැරිය යුතුයි භික්ෂුන් වහන්සේලා පාංශුකූලික චීවර කියලා කියන්නේ අර මිනිස්සු ඔතලා ගිහින් දාන රෙදි කෑලි වලින් ඉස්සර මේ සිවුරු සකස් කරගත්තේ ගෙනල්ලා ඈ ඒවා මූට්ටු කරලා මහලා පඩු ගහලා තමයි සිවුරු සකස් කරගත්තේ හැබැයි අදත් ඒක තිබ්බනම් ඔය දැන් ඉතින් මලමිනිය ඇත්තටම ගිහිල්ලා ඔතලා දාන්නේ නැහැ ඒවා වෙනස් වෙලා තියෙනවනේ දැන් මේ ඉස්සර කාලේ මිනිස්සු ඔතලා තමයි ගිහින් දාලා තියෙන්නේ එතකොට අද වෙනකොට ඒක වෙනස් වෙලා තියෙන ඒ නිසා මේ කොමාරි පංචවරයක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා ඉල්ලුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේකට බුදුරජාණන් වහන්සේ කියන්නේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා කැමැති භික්ෂුවකට පිළිගන්න පුළුවන් මේක කැමතිනම් මස් මාංශ පරිභෝජන වැලකෙන්න පුළුවන් කැමතිනම් රුක්ක මූලික ගහක් යටට වෙලා ඉන්න පුළුවන් ඈ කැමතිනම් මේ පිණ්ඩපාතයෙන් මේ යැපෙන්න පුළුවන් කැමති භික්ෂුවකට කරන්න කිව්වා අකමැති කෙනෙකුට නොකර ඉන්නත් පුළුවන් කියලා කිව්වා ඉතින් දේවදත්ත හාමුදුරුවෝ මේකට කුපිත වෙලා සංඝ බේදය ඇති කරනවා භික්ෂුන් වහන්සේලා 500ක් අරගෙන ඔහු වෙනම සාස වෙනම පැත්තකට ගිහිල්ලා මේ වෙනම ධර්මයේ දේශනා කරගෙන එහෙම කටයුතු කරනවා. එතකොට මේ දේවදත්ත හාමුදුරන්ගේ පැත්තේ වික්ෂුණීන් වහන්සේලාත් හිටියා. සිවණ පිරිස මෙ හිටියා. උපාසක උපාසිකාවත් හිටියා. මෙහෙම පෙදිලා තමයි හිටියේ සංඝ බේදය ඇති කළා. ඒ වගේම තමයි මේ මෙන්න මේ සංඝ බේදය ඇති කිරීම පිළිබඳ තියෙන කරුණු සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ සංඝ බේද කන්දකයේ. ඒ වගේම තමයි බිම්බිසාර රජතුමාගේ කතා වස්තුව. දැන් බිම්බිසාර රජතුමා කියලා කියන්නේ බිම්බිසාර රජතුමාගේ පුතා තමයි අජාසත්ත කියලා කියන්නේ. මගදේ හිටපු ප්‍රබල රජ කෙනෙක් තමයි හාමුදුරනේ බිම්බිසාර රජතුමා කියලා කියන්නේ. එතකොට මේ ඊළඟට රජ වෙන්න තිබ්බේ අජාසත්ත රජතුමාට. කොමාරි දේවදත්ත හාමුදුරන්ට ඕනේ වුණා බිම්බිසාර රජතුමා කොහොමත් Tamanට යටත් කරගන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේගේ ශාසනේ බුදුහාමුදුරන්ගේ ප්‍රධාන දායක දායකේ රජතුමා. එතකොට රජතුමා බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිසට වේර විහාර හදලා පූජා කරනවා. හරිම ශ්‍රද්ධාවන්ත ධාර්මික රජ කෙනෙක් බිම්බිසාර රජතුමා. හැබැයි දේවදත්ත හාමුදුරුවෝ කල්පනා කරලා අජාසත්තව අල්ලගත්තා නම්
ඊට පස්සේ කවුරුත් අත ගහන්න ඉන්නේ නෑ මේකට. මොකද රටේ ඉන්න ප්‍රබල රජ කෙනෙක් තමයි ඊළඟට ඉන්න අජාසත් රජතුමා. කොහොමරි අජාසත් රජතුමා අල්ලගෙන බිම්බිසාර රජතුමා මොකද කරන්නේ? බිම්බිසාර රජතුමාව මරන්න කටයුතු කරනවා. අජාසත් රජතුමා අර කතාව අහලා තියෙනවනේ ඉරකට දාලා මේ අම්මට විතරයි බලන්න යන්න ඉඩ දුන්නේ කියනවා. එතකොට මේ ඒකේ කතන්දරේ තියෙනවා කෑම අරගෙන යන තහනම් කරනවා. අවසානයේ නේද ගිතෙල් ලැඟේ ගාගෙන ගිහිල්ලා මේ රජතුමාට දේවිය ලේව කන්න සලස්සනවා. එතකොට මේ කොහොම තමයි කාලය ගත කරන්නේ. කොහොම කාලය ගත කරලා අවසානයේ මොකද කරන්නේ? වද දීලා අර කකුල් පළලා යටිපතුල් පළලා ලුණු දානවා. ලුණු දාලා කියන කතා වස්තු මං හිතන ඔබ වහන්සේලා අහලා ඇති කියලා. එතකොට මෙන්න මේ වගේ මේ මෙන්න මේ බිම්බිසාර රජතුමාගේ මරණය පිළිබඳව සඳහන් වෙන තොරතුරු සඳහන් වෙන තැනක් තමයි මේ සංඝ බේදක් කන්දකේ කියලා කියන්නේ. ඒ වගේම අර ආනන්තරීය පාප කර්ම පිළිබඳව සඳහන් වෙනවා මේකේ. ඔය දේවදත්ත හාමුදුරුව බුදුරජාණන් වහන්සේ කරපු වින පිළිබඳව සඳහන් වෙන්නේ මේ සංඝ බේදක් කන්දකයේ. හරි. හොඳට ඇහෙනව නේද මම? ඇහෙනවා හාමුදුරනේ. හරි. එතකොට මොනවද දේවදත්ත හාමුදුරුව බුදුහාන්ට කරපු වින? මොනවද වින? ගල් පෙරළුවා. ඔව් ගල් පෙරළුවා. තව නාලාගිරි යථාට රහකෝල බුදුරජාණන් වහන්සේ නේද මරන්න ඒවනම ඉස්සරහට. තව දුනුවා යොදවලා බුදුරජාණන් වහන්සේට මරන්න කටයුතු කරන බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්න කටයුතු කරන සංඝබේදය ඇති කරන ආනන්තීය පාප කර්ම සිද්ධ කරන නේද? එතකොට මෙන්න මේ කරුණු සඳහන් වෙන්නේ මේ සංඝබේද කන්දකේ තියෙන්නේ. අපි මෙහෙම ලියමු. එතකොට මේ දේවදත්ත හාමුදුරුවොත් එක්ක මහණෝන තව පිරිස් ටිකක් ඉඳියන්නේ. ආනන්ද හාමුදුරුව, ආනන්ද, බගු, කිම්බිල, දේවදත්ත, උපාලි උපාලි හාමුදුරුවොත් මේ අයගෙම තමයි. දේවදත්ත හාමුදුරන් එක්ක තමයි මේ පැවිදි වුණේ. මේ අර ඔබ වහන්සේලා අහලා තියෙනවද මේ දෙවරක් පෙරන ලද පිරිත් පැන්? දෙවරක් පෙරන ලද පිරිත් පැන් කියලා පොතක් ගැන අහලා තියෙනවද? නෑ හාමුදුරු. අර මේ තැන්නේ හාමුදුරන්ගේ ශිෂ්‍ය මල් මහා ශිෂ්‍ය සංගමයේ හිටපු කැඳවුම් කරු හාමුදුරු කෙනෙක් තමයි තැන්නේ හාමුදුරු කියලා කියන්නේ. තැන්නේ හාමුදුරු ගැන දන්නවද? නෑ හාමුදුරනි. තැන්නේ හාමුදුරුව පොතක් අහලා තියෙනවානේ දෙවරක් පෙරන ලද පිරිත් පැන්. දෙවරක් පෙරන ලද පිරිත් පැන්. ඕකට වික්ෂුන් වහන්සේලා විරුද්ධයි. ඉතින් හාමුදුරුව අමුතුම විදියට තමයි හිතලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ පොඩි පොඩි මෙන්න මේ වගේ පොඩි පොඩි නිසදැස් කවි තමයි තියෙන්නේ. හැබැයි ඒකේ තියෙන අර්ථයේ මහ ලොකු පරාසයක් තියෙන්නේ. මට කවිය නම් මේ නිසදැස නම් මතක නැහැ. මම කියන්නම් ඒකේ තේරුම පොඩ්ඩක් ඔබ වහන්සේලාට කියන්නම්කො. දැන් තැන්නේ හාමුදුරුව ඒකෙන් කියන්නේ මොකක්ද දන්නවද? දැන් දේවදත්ත හාමුදුරුව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කවුද? දේවදත්ත හාමුදුරුව කවුද? අස්සිනා නේද? මස්සිනානේ. මස්සිනා කියන්නේ කවුද? නංගිගේ අයියා. නංගිගේ මහත්තයානේ. ඒතර නංගිගේ මහත්තයා දැන් හිතන්නකෝ මේක අපිට මේව කරගෙන නංගිගේ මහත්තයා මේ දැන් හිතන්නකෝ අපේ නංගි කෙනෙක් කියලා. අපේ නංගිගේ මහත්තයා හරි කවුරු හරි කියලා අපි හිතමුකෝ එහෙම. දරුවෙක් එක්ක තමන්ගේ නංගිව දාලා යනවා. මොකද කරන්නේ අයියා? මරණවල. අයියා මොකද කරන්නේ? ඇත්තනම දේවදත්ත හාමුදුරන්ගේ නංගිනේ යසෝදරා දේවිය කියන්නේ. දරුවෙක් එක්ක තමන්ගේ නංගිව දාලා යනවා. දේවදත්ත හාමුදුරුව මේ සාධාරණයි නේද? ඈ සාධාරණයි නේද? සාධාරණව තීරණ සාධාරණව තීරණ නේද?
සාධාරණෙකුත් තියෙනවා. හරිද? එතකොට මේ තැන්නේ හාමුදුරුවෝ ලියලා තියෙන ඒ පොත ඔබ වහන්සේලා හොයාගන්නකෝ. ඒ පොත මංගාව නම් තියෙනවා. ඔබ වහන්සේලා මේ තැන්නේ හාමුදුරන්ගේ පොත ඔය විභාගෙ ලියලා කැම්පස් එකට ගියපුවාම හරි. මේ මෑතකදී මේ පොත එලි දැක්වේ. ඕකට ඉතින් ඔය ගොඩාක් විරුද්ධ වුණා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම අමුෙන්ම ගහලා තියෙනවා මේ ඔය එක එක දේවල් වලට ගහලා. තැන්නේ හාමුදුරුවෝ හිතන හිතලා තියෙන පැත්ත ඒ හිතලා තියෙන්නේ වෙනස් විදියට. ඒ කියන්නේ දේවදත්ත හාමුදුරුවෝ ගැන අනුකම්පා කරලා තියෙනවා උන්වහන්සේ. එතකොට මේ මේ ඒක කියවන්න ඕනේ. කියෙව්වම තමයි තේරෙන්නේ. තේරෙන්නේ. එතකොට මේ මේ ඒ පොතේ එහෙම තියෙනවා. මම කියන්නේ ඒක හරිය කියන එක නෙමෙයි. කියන්නේ එහෙම උන්වහන්සේ හිතලා තියෙනවා එහෙම. එතකොට මේ පොත හොයාගෙන උන්වහන්සේලා වෙලාවක කියවන පොඩි පොතක් තියෙන්නේ. මේ හරි සංඝ වේදක් අන්තිකේ ලියන්නකෝ. අනුරුද්ධහ දේවදත්ත යන කුමාරවරු අනුරුද්ධහ දේවදත්ත යන කුමාරවරුන් පැවිදි වූ අයුරු දේවදත්තෙරුන් බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කළ අයුරු සංඝ භේදය ඇති කිරීම හඳුර මොකද්ද විරුද්ධව? විරුද්ධව කටයුතු කළ අයුරු සංඝ භේදය ඇති කිරීම දුනුවායන් යෙදීම නාලාගිරි දමනය සංඝභේදය ඇති කිරීම දුනුවායන් යෙදීම නාලාගිරි දමනය පිළිබඳ තොරතුරුද එතෙන්ට ගල් පෙරලීම කියලා දාගන්න. ගල් පෙරලීම පිළිබඳ තොරතුරුද ගල් පෙරලීම පිළිබඳ තොරතුරුද බිම්බිසාර රජුගේ මරණය පිළිබඳ තොරතුරු මෙහි සඳහන් වේ. Sorry. ඊළඟට වත්තක් කන්දකය මේක අපිට ගොඩක් වැදගත් එකක්. අපිට සිලබස් එකේ තියෙනවා. ඔබ වහන්සේලාට සිලබස් එකේ තියෙනවා උපජ්ජහයවතහ සද්දි විහාරික වත. මේ උපජ්ජහයවත සද්දි විහාරික වත එකම විදියට යන්නේ. ඔබ වහන්සේලා පාඩම් කරලාද තියෙන්නේ ඒක? උපජ්ජහයවත සද්දි විහාරික වත පාඩම් කරලා ඉවරද? නෑ හඳුරු මේ පාඩම් කරන් යනවා. ඔව් කවුරුත් පාඩම් කරලා ඉවර නැද්ද? අන්තිමට කියන්නේ හඳුරු. හා 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 අනිත් අය කොහමද? ඈ මම අල්ලලා අපේ අන්තිමේ
මේමයි මේමයි ඒක පාඩම් කරගන්න මොකද උපජ්ජහය වත කියලා කියන්නේ උපජ්ජහය වත කියලා කියන්නේ උපාධ්‍යායන් වහන්සේට කටයුතු කරන ආකාරය පිළිබඳව තියෙන හරි ලස්සනයි මේක මේ කියවගෙන යනකොට ආසයි දෙනම ඇත්තටම එකක් පාඩම් නම් දෙකම පාඩම් කරන්න ලේසි එකක් හරියට පාඩම් කළොත් අනිත් එක පාඩම් කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි එකම දේ තියෙන්නේ හැබැයි වෙනස් වෙලා තියෙන්නේ ඒ කියන්නේ උපාධ්‍යායන් වහන්සේ සද්දි විහාරයක භික්ෂුන් වහන්සේ කටයුතු කරන ආකාරය පිළිබඳව. ඒ කියන්නේ වත් පිළිවෙත් පිළිබඳව දෙයම නැගිටින්න ඕනි, නැගිටලා ඉවරලා උණු වතුර ටික වතුර තියන්න ඕනි, මුව හොදන ජලය දෙන්න ඕනි. ඊළඟට කැඳ තියෙනවා නම් කැඳ දෙන්න ඕනි, කැඳ දෙන්න ඕන. දිව්‍ය දෙන ආකාරය පිළිබඳව සඳහන් වෙනවා. කැඳ දීලා ඉවරුණාට පස්සේ වතුර දෙන්න ඕනි. වතුර දීලා ඉවරුණාට පස්සේ මේ උපාධ්‍යයන් වහන්සේ පිණ්ඩපාත යනවා නම් ඒ එතන කටයුතු කරන හැටි තියෙනම ඊළඟට අර කැඳ බීපු කෝප්පේ තියෙන හැටි පිනම අරගෙන ගිහිල්ලා හතර හැමදැනම වද්දන් නැතුව ඒක හොදලා ඉවර වෙලා තියන්න ඕනේ ඒ ඊළඟට පිණ්ඩපාතයට යනවා නම් සංගල සිවුර දෙන්න ඕනි අඳනේ දෙන්න ඕනි පටිය දෙන්න ඕනි ඊට පස්සේ උපාධ්‍යයන් වහන්සේ අඳනේ අඳගත්තට පස්සේ තමන් ඇඳලා තියෙන ඇඳගෙන හිටපු අඳනේ ගලවලා සද්ද විහාරික භික්ෂුන් වහන්සේට දුන්නා මේක ගිහිල්ලා තියන්න ඕන ඊට පස්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා ආවම ඒ දානේ පූජා කරන හැටි පිළිබඳව ඊළඟට මේ පාත්‍රේ හොදලා ඉවර වෙලා ඒ අනික පිණ්ඩපාතේ යන්න කලින් පාත්‍රේ හොදනකොට පාත්‍රේ හොදලා පිය දාන්න නැතුව තමයි උපාධ්‍යායන් වහන්සේට දෙන්නේ සය උදකෝ දාතබ්බෝ කියලා කියන්නේ ඒ කියන්නේ පිය දාන්න නැතුව වතුර පිටින් තමයි පාත්‍රය දෙන්නේ සද්දි විහාරික භික්ෂුන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේට පිණ්ඩපාතේ යන්න. ඊට පස්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා ආවට පස්සේ දාණයෙන් වළඳලා ඉවරුණා පාත්‍රේ හොදනවා. පාත්‍රේ හොදලා පොඩ්ඩක් අවුවේ තියෙනවා පාත්‍රේ අර තෙල් ගතිය යන්න. හැබැයි මේක කියනවා වැඩි වෙලා තියන්න එපා. ටිකක් ඒ කියන්නේ පොඩි වෙලාවක් අවුවේ තියෙනවා. දැන් උපාධ්‍යයන් වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා එනකොට මේ සිවුරු දාඩියෙන් තෙත් වෙලා තියෙන. දාඩිය දානවනේ. ඊට පස්සේ මේ සද්ද විහාරක භික්ෂුන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේගේ සිවුරු අරගෙන ගිහින් අවුවට දානකොට ඒ රැහැනට දාන ඒ කියන්නේ මේක කියනවා චීවර වංශංවා චීවර රජ්ජුංවා ඒ කියන්නේ චීවර වංශං කියලා කියන්නේ සිවුරු දමන උණලීය ඒ කාලේ සිවුරු දාලා තියෙන උණලීයක් පාවිච්චි කරලා තියෙන උණලීය ඊළඟට සිවුරු දමන රැහැන රැහැන කියන්නේ ලණුව කොහොමරි මේකට සිවුර දානවනම් මේක එක අතින් මේක පිය දාන්න ඕන නැත්නම් අර ලණුවේ තියෙන්න පුළුවන් මකුණු දැල් අරවා මේවා සත්තු ඉන්න පුළුවන් ඒ හින්දා තමයි ඒක පිය දාලා තමයි දාන්න කියලා කියන්නේ කොහොම හරි සිවුරු උනත් මහා අර ලොකු වෙලාවක් අවුවේ තියන්න එපා කියලා කියන්නේ කොහොම හරි ඒ වත්තක් හන්දකේ ඒක සඳහන් වෙනවා ඊළඟට උපාධ්‍යයන් වහන්සේ ඉන්න ප්‍රදේශයේ තමන්ගේ උපාධ්‍යයන් වහන්සේගේ කුටියේ ඊළඟට වටේ මේ කුණු තියෙනවා නම් ඒව කුණු රොඩු අයින් කරන ආකාරය පිළිබඳව සඳහන් වෙනවා ඊළඟට උපාධ්‍යයන් වහන්සේගේ කුටිය සුද්ධ පවිත්‍ර කරන හැටි ඈ මේ ඉස්සෙල්ලාම පාත්‍රා සිවුරු අරගෙන ගිහින් එළියෙන් තියන්න ඕනි ඊළඟට ඇඳ අරගෙන ගිහලා ඇඳ අකුලන ඇඳක් හෝ වෙන්න ඕනි ඒ කාලේ තියෙන්න තිබිලා තියෙන්නේ එතකොට ඒ ඇඳ අරගෙන ගිහිල්ලා තියන්න ඕනි ඊළඟට පුටුව තියන්න ඕනි පාදමන ලෑල්ල තියන්න ඕනි දොරපළු දෙක තියන්න ඕනි ඊළඟට හේතු වෙන ලෑල්ල තියන්න ඕනි මෙන්න මේ වගේ කරුණු ගොඩාක් පිළිබඳව සඳහන් වෙනවා උපවහන්සේලාට තියෙන උපජ්ජාය වතේ සද්දි විහාරික වතේ තියෙනවා සද්දි විහාරික වත කියලා කියන්නේ සද්දි විහාරික භික්ෂුන් වහන්සේ නමක් අසනීපයක් වුණොත් එහෙම එයාට ඉතින් වැඩ කරන්න බෑනේ උපාධ්‍යයන් වහන්සේ වෙනුවෙන් වැඩ කරන්න බෑ සද්දි විහාරික භික්ෂුන් වහන්සේ අසනීපයක් තියෙනවා නම් අන්න ඒ වෙලාවට උපාධ්‍යායන් වහන්සේ සද්දි විහාරික භික්ෂුන් වහන්සේගේ වැඩ ටික කරන්න ඕනේ. දැන් මේක කියනවා මේ නැගෙනහිර දිසාවේ දැන් ආවාස පිරිසුදු කරනකොට නැගෙනහිර දිසාවෙන් දූවිලි සහිත හුලං හමනවා නම් හුලං හමනවා නම් නැගෙනහිර දිසාවේ තියෙන ජනෙල් ටික වහන්න ඕන ආවාසයට දූවිලි එන හින්දා. ඊළඟට බටහිර දිසාවෙන් මේ දූවිලි සහිත හුලං හමනවා නම් ඒ පැත්තේ තියෙන ජනෙල් වහන්න ඕනේ. දකුණු දිසාවේ හුලං මේ හුලගත් එක දූවිලි එනවා නම් ඒ පැත්තේ ජනෙල් වහන්න ඕනේ. ඊළඟට උතුරු දිසාවේ මේ හුලං සමග මේ දූවිලි එනවා නම් ඒ පැත්තේ තියෙන ජනෙල් වහනවා. සීත කාලයට කරන්න ඕනේ දවල්ට ජනෙල් අරින්න ඕනේ රැට වහන්න. සීත කාලයට උෂ්ණ කාලයට
ඔව් උෂ්ණ කාලයට දවල්ට ජනෙල් වහන්න ඕනි රැට ඉවර කරන්න ඕනි හරි එතකොට මේ ඔන්නේ කරුණු පිළිබඳව සඳහන් වෙන්නේ වත් පිළිබෙත් ආදී කරුණු පිළිබඳව සඳහන් වෙන්නේ වත්තක් කන්දගේ අපි ඉක්මනට මේක අද ඉවර කළම තමයි මේක කරන්ට අක් ගාලා අපි ලියමු වත් පිළිවෙත් ආදී පිළිබඳව කරුණු සඳහන් වේ වත් පිළිවෙත් ආදී පිළිබඳ කරුණු සඳහන් වේ ලියන්නකෝ හරිද හරි හඳුනාරි හරි හඳුනාරි ඊළඟට ප්‍රාතිමොක්කට 50 කන්දකේ ප්‍රාතිමෝක්ෂ දේශනාව පිළිබඳව ප්‍රාතිමෝක්ෂ දේශනා කරන්න යාමුදුනේ ඔය පොහොයකට ගිහිල්ලානේ ප්‍රාතිමෝක්ෂ දේශනාව කරන්නේ එතකොට ප්‍රාතිමෝක්ෂ දේශනාව පිළිබඳ කරුණු සඳහන් වේ ඒකත් ලියන්න ප්‍රාතිමෝක්ෂ දේශනාව පිළිබඳ කරුණු සඳහන් වේ ඊළඟට තියෙන්නේ බික්කුණී කන්දකය භික්ෂුණීන් වහන්සේලගේ පැවිද්ද පිළිබඳව මහා ප්‍රජාපති ගෝතමියගෙන් ආරමුණු භික්ෂුණී ශාසනය පිළිබඳව කරුණු සඳහන් වෙන බික්කුණී කන්දකේ ඒ වගේම තමයි ආමුදුරනේ වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලා හිටියනේ සසුනේ එක එක වැඩ කරපු ඈ එකක් අවුල් වැඩ කරපු වජ්ජපුත්ත භික්ෂුන් වහන්සේලා වගේම වජ්ජපුත්තක මෙහෙණින් වහන්සේලාත් ඉඳලා තියෙනවා එතකොට මේ පිළිබඳව කරුණු තියෙන්නේ මෙන්න මේ බික්කුණී කන්දකේ ඒකත් ලියන්න महा प्रजापति गौतमी तेरणियगे स्त्रीयगे महा प्रजापति गौतमी देवियगे महा प्रजापति गौतमी देवियगे पैविद्ध संदहा पैविद्ध संदहा महा प्रजापति गौतमी देवियगे पैविद्ध संदहा अवसर इल्लु आयुरुद अवसर इल्लु आयुरुद අවසර illu අයුරුද අවසර illu අයුරුද භික්ෂුණී ශාසනය පිළිබඳවද භික්ෂුණී ශාසනය පිළිබඳවද චබ්බග්ගිය භික්ෂුණීන් වහන්සේලා චබ්බග්ගිය භික්ෂුණීන් වහන්සේලා චබ්බග්ගිය භික්ෂුණීන් වහන්සේලා සසුනේහි නොයෙක් අර්බුද චබ්බග්ගිය භික්ෂුණීන් වහන්සේලා සසුනේහි නොයෙක් අර්බුද ඇති කළ ආකාරය පිළිබඳවද චබ්බග්ගිය භික්ෂුණීන් වහන්සේලා සසුනේහි නොයෙක් අර්බුද ඇතිකල ආකාරය පිළිබඳවද චබ්බගිය භික්ෂුණීන් වහන්සේලා සසුනේහි නොඑක් අර්බුද ඇතිකල ආකාරය පිළිබඳවද තොරතුරු මෙහි සඳහන් වේ තොරතුරු මෙහි සඳහන් වේ රයිට් හරි ඊළඟට තියෙන්නේ පංචසතික කන්දකය පංචසතික කන්දකේ පංචසතික කන්දකේ මොනවද තියෙන්නේ පංචසතික කන්දකේ මොනවද තියෙන්නේ ප්‍රථම ධර්ම සංගායනාව පිළිබඳව එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට පිරිනිවන් පාලා එද්දී හරිද එතකොට මේ පිරිනිවන් මංචකේ ඉන්නකොට සුභද්‍ර කියලා භික්ෂුවක් ප්‍රකාශ කරනවා අපේ නායකයා නැති වුණා නේද පිරිනිවන් පෑවා ඊළඟට දැන් අපිට නීති දාන්න කවුරු වන්නේ අපිට ඕන විදිහට අපි ඉමු අභද්‍ර වචනය ප්‍රකාශ කරනවා ඒක මහා කාශ්‍යප මහමුදුර ඇතුළු සංඝයාට ඇහෙනවා මේ රහතන් වහන්සේලාට ඇහෙනවා එතකොට ඒක එක හේතුවක් අනිත් එක තමයි මේ ශාසනයේ නියම කළා තිබුණ නැහැ ආරක්ෂා කරගන්න ක්‍රමවේදයක් නියම කළා තිබුණ නැහැ එනිසා මේ ධර්මයේ විසිරිලා තිබුණේ ඒක එකතු කළා
මේක එකට කරලා තියන්න ඌමනාවක් තිබුණා සාසනයේ චිර පැවැත්ම සඳහා. ඒ වගේම තමයි මේ මහා කාශ්‍යප හාමුදුරුව ඇතුළු රහතන් වහන්සේලා මේ ආනන්ද හාමුදුරන්ට ප්‍රකාශ කරානේ මම පිරිනිවන් පෑවට පස්සේ ධර්මයේ ගුරු කොට සලකන්න. ධර්මයේ ගුරු කොට සලකන්න. ඒ හේතුවත් මත ධර්ම සංගායනාවක් කරන්න මහා කාශ්‍යප හාමුදුරුව ඇතුළු රහතන් වහන්සේලා කටයුතු කරනවා. මේ ධර්ම සංගායනාවට සහභාගී වෙන රහතන් වහන්සේලා 500ක් දෙනා තමයි සහභාගී වෙන්නේ. ආනන්ද හාමුදුරුවත් ඉන්නවා. ආනන්ද හාමුදුරුව අවසානම දවසේ තමයි රහත් වෙන්නේ. ඒ කතන්දර ඔබ වහන්සේලා අහලා ඇති. ඊළඟට මේ ධර්ම සංගායනාවට 500ක් රහතන් වහන්සේලා සහභාගී වෙනවා. ප්‍රධානත්වයේ ගන්න රජතුමා තමයි අජාසත් රජතුමා. එතකොට මා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3කට පස්සේ තමයි පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මාස 7ක් මේ ධර්ම සංගායනාව සිද්ධ වෙනව රජගහනුවර වේභාර පර්වතේ පාමුල සප්තපර්ණී ගල්ගුහා ద్వාරයේ තමයි මේ ධර්ම සංගායනාව සිද්ධ වෙන්නේ. එතකොට මේ ධර්ම සංගායනාව පිළිබඳව තියෙන කරුණු සඳහන් වෙලා තියෙන්නේ පංචසතික කන්දකේ නමින්ම කියන්න පුළුවන් නම අහනකොට දන්නවා පංචසතික කන්දකේ කියලා කියන්නේ පංචසතික 500. එතකොට පළවෙනි ධර්ම සංගායනාව පිළිබඳ කරුණු තියෙන්නේ පංචසතික කන්දකයේ ලියන්න 500ක් මහරහතන් වහන්සේලා එකතු වී 500ක් මහරහතන් වහන්සේලා එකතු වී සිදු කළ 500ක් මහරහතන් වහන්සේලා එකතු වී සිදු කළ 500ක් මහරහතන් වහන්සේලා එකතු වී සිදු කළ ප්‍රථම ධර්ම සංගායනාව පිළිබඳ කරුණු ප්‍රථම ධර්ම සංගායනාව පිළිබඳ කරුණු මෙහි සඳහන් වේ. මෙහි සඳහන් වේ. මෙහි සඳහන් වේ. අඳුරු ප්‍රථම ධර්ම සංගායනාව සිදු කළයිරු නේද? ඒ කියන්නේ ඔව් සිදු කළ අයුරු. ඒ කියන්නේ ප්‍රථම ධර්ම සංගායනාව සිදු කළ අයුරු කියලා කියන්නේ පළවෙනි ධර්ම සංගායනාව පිළිබඳව තියෙන කරුණු තමයි මේකේ තියෙන්නේ. හරිද? ඒතර ධර්ම සංගායනාවෙන් පස්සේ බාහනක පරම්පරාවක් තියෙනවනේ. ඈ දීඝනිකාය දෙනවා ආනන්ද හාමුදුරුව ඇතුළු ශිෂ්‍ය පිරිසට දීඝනිකාය දෙනවා. කටපාඩමින් රැගෙන යනවා. මජ්ක්‍ධිම නිකාය සැරියුත් හාමුදුරන්ගේ ශිෂ්‍ය පිරිසට දෙනවා. සරියුත් හාමුදුරන්ගේ කිව්වම සරියුත් හාමුදුරුව පිරිනිවන් පාලා තියෙන්නේ සරියුත් හාමුදුරන්ගෙන් පස්සේ ඉන්න මේ සරියුත් හාමුදුරන්ගේ මේ භික්ෂු පරම්පරාවට දෙනමු මජ්ක්‍ධිම නිකාය රැගෙන යන කටපාඩම. ඒ වගේම සංයුත්ත නිකාය ඇවිල්ලා මහා කාශ්‍යප හාමුදුරුව ඇතුළු ශිෂ්‍ය පිරිස මේක රැගෙන යනවා කටපාඩමින් ආරක්ෂා කරගන්න. ඊළඟට අංගුත්තර නිකාය ගත්තාම අනුරුද්ධ හාමුදුරුව ඇතුළු ශිෂ්‍ය පිරිසට දෙනවා. උද්දක නිකාය ගත්තාම උද්දක නිකාය ඇවිල්ලා කොටස් වශයෙන් භික්ෂුන් වහන්සේලා උද්දක නිකාය මතකයේ රඳවාගෙන කටපාඩමින් රැගෙන යනවා. ඒ වගේම විනය පිටකය ගත්තාම විනය පිටකයේ උපාලි හාමුදුරුව ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා අරගෙන යන්නේ උපාලි හාමුදුරන්ගෙන් පස්සේ දාසක හාමුදුරුව, ඊට පස්සේ සෝනක හාමුදුරුව, ඊළඟට සිග්ගව හාමුදුරුව, ඊළඟට කොට්ටිත හාමුදුරුව, දාසක සෝනක සිග්ගව මොග්ගලී පුත තිස්ස, ඊළඟට මහා මහින්ද, ඊට පස්සේ අරිට්ට. අරිට්ට පරපුරෙන් තමයි අපි ලංකාවේ ශාසනික භික්ෂුන් වහන්සේලා ඉන්නේ. එහෙනම් අපි ඇවිල්ලා විනය පරම්පරාවේ ඒකයි අපි විනය කියන එක ගොඩාක් තදින්ම අපි ඇත්තරම විනය රකින්නවා ලංකාවේ භික්ෂුන් වහන්සේලා. ඒ විනය රකින්නේ අපි මේ විනය පරම්පරාවෙන් ආපු හින්දා අපි ඇත්තරම විනය දැන් ක්‍රමානුකූලව රැකගෙන යනවා නේද? ඒක අපි හොඳට රකින්න මේ මොකද අපි ඉස්සරහට ඒක ආරක්ෂා කර ගන්න ඕනේ ඉන්න ලංකාවේ ඉන්න සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා අපි හැමෝම ඔයාලා අපි හැමෝම විනය හොඳට රැකගෙන විනය පරම්පරාව විහිඳ වෙන්න ඕන. ඒ හින්දා අපි ඉතින් ඒක ආරක්ෂා කරගෙන යනවා. ඉතින් ඒක අපි ඉතින් ආරක්ෂා කරගෙන යමු. ඔව් නේද හන්ද. ඔව් ආරේගත් නෑරේ කියන අනේක මුලින් ඉඳන් කියන්නකෝ අපහෝ. මොකද්ද මේ දැන් දුන්න වාක්‍ය? දැන් වාක්‍යයක් දුන්නේ නැහැ බෑ. මොකද්ද විනය පිළිබඳ
විනය පරම්පරාවෙන ඉතින් අපි දා ඈ විනේ උපාලි හාමුදුරුව දාසක සික්කව මොග්ගලීපුත දීස මහා මහින්ද අරිට්ට පරපුරේ ඉන්න අපි ඇවිල්ලා විනය පරම්පරාවෙන් ඉන්න භික්ෂුන් වහන්සේලා ඉතින් ඒ පරපුරෙන් ආපු හින්දා අපි ශාසනය මේ ශාසනේ විනය අංක එකනේ අපේ විනය විනය අංක එකේ හින්දා අපි ඇත්තටම විනය රකින්නවා ඒ හින්දා මේ මේක ඉතින් මේ ඇත්තම ෆිසිකලි පන්තියක් වගේ නම් මට ඉතින් අමුවෙන් කියලා දෙන්න තිබ්බා අපි හම්බ වෙමුකෝ මේ සම්මන්ත්‍රණ වලදී එහෙම එතකොට මේ අනිවාර්යෙන් අනිවාර්යෙන් මේ මේ YouTube එකේ මේවා දාන හින්දා මට ඉතින් මොකෝ කියන්න බෑ ඉතින් සමහර දේවල් කට වහගෙන තද කරගෙන තමයි ඉන්නේ මේ හින්දා මේ ගීයක් වගේ නම් අමුවෙන්ම කියලා දාන්න තිබුණා ඒ කියන්නේ ආවුලට බයිනවා කියන එක නෙමෙයි ටිකක් හොඳට මේ වැඩේ කරන්න තිබ්බා මේ හරි පංචසතිකක් කන්දකය පංචසතිකක් කන්දකය කියලා කියන්නේ මේ නිවන්ස 500ක් මහරහතන් වහන්සේලා එකතු වී සිදු කළ ප්‍රථම ධර්ම සංගානාව පිළිබඳ කරුණු ඇතුළත් වේ ආ ලියන්න 500ක් මහරහතන් වහන්සේලා එකතු වී 500ක් මහරහතන් වහන්සේලා එකතු වී ඒක ලියුවාම අලිවද අර මේනින් වහන්සේ ලියන 500ක් මහරහතන් වහන්සේලා එකතු වී සිදු කළ ප්‍රථම ධර්ම සංගායනා පිළිබඳ කරුණු මේ සඳහන් වේ. හරි. ඊළඟට තියෙන්නේ සත්තසතිකක් කන්දකය. සත්තසතිකක් කන්දකය කියන්නේ දෙවන ධර්ම සංගායනා පිළිබඳ කරුණු තියෙන්නේ. දෙවන ධර්ම සංගායනා පිළිබඳ කරුණු මේ විශාලා මහනුවර බාලුකාරාමේ තමයි දෙවන ධර්ම සංගායනාව සිද්ධ වෙන්නේ. මූලිකත්වය ගන්නේ මේ සබ්බකාමී තෙරුන් වහන්සේලා එවගේම කාලාශෝක රජතුමා තමයි මේකේ දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ රහතන් වහන්සේලා 700ක් සහභාගී වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 100කට පස්සේ තමයි මේ ධර්ම සංගායනාව සිද්ධ වෙන්නේ මාස 8ක් මේ ධර්ම සංගායනාව සිද්ධ වෙනව එතකොට මේ කරුණ ටික තමයි තියෙන්නේ ලියන්න සත්සතික කන්දකේ දෙවන ධර්ම සංගායනාව පිළිබඳ තොරතුරු දෙවන ධර්ම සංගායනා පිළිබඳ තොරතුරු මෙහි සඳහන් වේ මෙහි සඳහන් වේ දෙවන ධර්ම සංගායනා පිළිබඳ තොරතුරු මෙහි සඳහන් වේ මේ නිවන්සේ ලියාගත් දරක බිඳුවේ දෙකයි හතෙන් ඉන්නේ මේ නිවන්සේ ලියාගත්තද නෑ හාමුදුරනේ පංචසතික කන්දකය කියලා කියන්නේ 500ක් මහරහතන් වහන්සේලා එකතු වී සිදු කළ ධර්ම සංගායනා පිළිබඳ තොරතුරු. ඇතුළත් වේ. එතකොට සත්සතික කන්දකය කියලා කියන්නේ 700ක් මහරහතන් වහන්සේලා එකතු වී සිදු කළ දෙවන ධර්ම සංගායනා පිළිබඳ තොරතුරු ඇතුළත් වේ. ඔබ වහන්සේලා ඒක යටින් ලියා ගන්න අර මේ රිවිෂන් එකේ තියෙන පේපර් ක්ලාස් එකේ තියෙන ටියුට් එකේ ওই ධර්ම සංගායන පිළිබඳ කරුණු තුනම දාලා තියෙනවා නේද? වංශලා බැලුවද ඒක? ඔව් හාමුදුරුවෝ. මේ පොඩ්ඩක් මාක් එකක් දාගන්න ඒකේ තොරතුරු තියෙනවා කියලා. නැත්නම් එහෙම අමතක වෙයි ඔබ. රිවිෂන් එකේ ඉවල තියෙන ටියුට් එකේ එක සඳහන් වෙනවා. හරි. ඊළඟට පරිවාර පාළිය අවසාන මේක තියෙන්නේ ඒක අපිට කතා කරන්න පුළුවන්. එතකොට පරිවාර පාළිය කියලා කියන්නේ මේ අර පළවෙනි කතා උඩින් කතා කරපු පරාජිකා පාළිය, පාචිත්තිය පාළිය, චුල්ලවග්ග පාළිය, මහාවග්ග පාළිය මෙන්න මේ ග්‍රන්ථ ටිකේ තියෙන කරුණු විස්තර කරලා. ඒ කියන්නේ දැන් මෙහෙමයි. මේ ශික්ෂාපදයේ පණවන ලද්දේ කොහෙන්ද? ඊළඟට ශික්ෂාපදයේ පණවන ලද්දේ කොහෙද කවරෙකු ආරම්භයාද කාටද මේ ශික්ෂාපදයේ පැනෙන්නේ කවුද භික්ෂුන් වහන්සේ කවුරු වෙනුවෙන්ද මේක මේ නියම කළේ ඊළඟට මොකක්ද කාරණාව කවර කරුණක් නිමිති කරගෙනද ශික්ෂාපදයේ පැනෙන්නේ ඊළඟට මේ ශික්ෂාපදයේ ප්‍රාදේශීය පැනවීමක්ද එහෙම නැත්නම් මුළු රටටම පැනවීමක්ද
කියලා මෙන්න මේ කරුණු පිළිබඳව සඳහන් වෙන්නේ පරිවාර පාළිය. පරිවාර පාළිය රචනා කරන්නේ ලාංකික දීපහාමුදුර රචනා කරන ග්‍රන්ථයක් පරිවාර පාළිය කියලා කියන්නේ. ඊළඟට දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අර ඔබ වහන්සේලාට තිබ්බනේ මේ මහවග්ග පාළියේ කන්දකවල තිබ්බා චම්මකන්දකේ තිබ්බනේ. ඔව් චම්මකන්දකය. චම්මකන්දකේ සඳහන් වෙන්නේ මේ භික්ෂුන් වහන්සේලා පාවහන් පැළඳිය යුතු ආකාරය පිළිබඳව කරුණු තමයි මේක තියෙන්නේ. එතකොට පාවහන් පැළඳීම පිළිබඳව කරුණු. එතකොට මේ සෝන කුටිගන්න තෙරුන් වහන්සේ නිසා පාවහන් පළඳින්න භික්ෂුන් වහන්සේලාට අවසර දෙනවා. එතකොට අවන්ති කියන රටේ ඉන්න භික්ෂුන් වහන්සේලාට හරි අපහසුයි මේ ගමන් යන්න, පිණ්ඩපාත යන්න, හැසිරෙන්න ටිකක් අමාරුයි. මේකේ තියෙන පොළව රළු පොළවක් දෙන්නේ ගල් මුල් වලින් සමන්විත පොළවක්. ඉතින් භික්ෂුන් වහන්සේලාගේ කකුල් තුවාල වෙනවා. ඉතින් නොයෙක් නොයෙක් කරදර වලට මූණ පාන්න සිද්ධ වෙනවා පාවහන් පළඳින්න නැති නිසා. ඔබට භික්ෂු බුදුරජාණන් වහන්සේ අවන්ති රටේ ඉන්න භික්ෂුන් වහන්සේලාට නියම කරනවා, ඒ ප්‍රදේශයේ ඉන්න භික්ෂුන් වහන්සේලා නියම කරනවා පාවහන් පළඳිනකොට ටිකක් ඝනකමින් යුක්ත පාවහන් පළඳින්න. මොකද තමන්ගේ කකුල් ආරක්ෂා කරගන්න ඕන නිසා. එහෙනම් ඝනකමින් යුක්ත පාවහන් පළඳින්න කියලා අවසර දෙන්න. ඒතකොට ප්‍රාදේශීය පැනවීමක්ද මුළු රටටම පැනවීමක්ද? එතකොට මේ රටටම පනවලා තියෙන කරුණක්ද කියලා සඳහන් වෙන්නේ මෙන්න මේ පරිවාර පාළියේ පස්සේ කාලේ රචනා වෙච්ච ග්‍රන්ථයක්. මේක ලංකාවේ හිටපු හාමුදුරු කෙනෙක් රචනා කරන්නේ, ලාංගික දීප කියන හාමුදුරු රචනා කරන්නේ. එතකොට මේ ග්‍රන්ථයත් එක්ක විනය පිටකේ සම්පූර්ණ වෙනවා. මේකේ උන්වහන්සේ දාපු කරුණු මොකුත් නැහැ. මේක තියෙන්නේ අර කරුණම පිළිවෙලට තමයි තියෙන්නේ. පිළිවෙලට තියෙන්නේ, පිළිවෙලට කරුණ ඇතුළත් කළ තියෙන්නේ මේ පරිවාර පාළියේ. ඒ කරුණු ටික තමයි ලියන්න තියෙන්නේ. ලියන්න පරිවාර පාළිය මෙහි අන්තර්ගත වන්නේ, මෙහි අන්තර්ගත වන්නේ, මෙහි අන්තර්ගත වන්නේ ප්‍රථම විනය ග්‍රන්ථ හතරෙහි. ප්‍රථම විනය ග්‍රන්ථ හතරෙහි, ප්‍රථම විනය ග්‍රන්ථ හතරෙහි කියවුණු ශික්ෂාපදයන් පිළිබඳ, කියවුණු ශික්ෂාපදයන් පිළිබඳ. වන්දනාතර ප්‍රථම ප්‍රථම විනය ග්‍රන්ථ හතරෙහි, ප්‍රථම විනය ග්‍රන්ථ හතරෙහි, ප්‍රථම විනය ග්‍රන්ථ හතරෙහි කියවුණු, කියවුණු ශික්ෂාපදයන් පිළිබඳ, ශික්ෂාපදයන් පිළිබඳ, ශික්ෂාපදයන් පිළිබඳ විස්තර විභාගයයි, විස්තර විභාගයයි, විස්තර විභාගයයි නිදසුනක් ලෙස, නිදසුනක් ලෙස ශික්ෂාපදය පනවන ලද්දේ කොහේදීද? ශික්ෂාපදය පනවන ලද්දේ කොහේදීද? ශික්ෂාපදය පනවන ලද්දේ කොහේදීද? කොහේදීද කියලා දාපුවාම ඉස්සරහෙන් අර වර මොකද්ද ඒකට කියන්නේ? ප්‍රශ්නාර්ථ ලකුණ. ප්‍රශ්නාර්ථ ලකුණක් දාගන්න. කොහේදීද? ඊළඟට කවරෙකු අරඹයාද? කවරෙකු අරඹයාද? කවරෙකු අරඹයාද? කවරෙකු අරඹයාද? කවරෙකු අරඹයාද? කවර කරුණක් නිමිති කරගෙනද? කවර කරුණක් නිමිති කරගෙනද? කවර කරුණක් නිමිති කරගෙනද? ඊළඟට අනුප්‍රඥප්ති තිබේද? අනුප්‍රඥප්ති තිබේද?
එනේ ශික්ෂාපදය පනවලා පැනවුවට පස්සේ සමහර ශික්ෂාපද ආයෙත් වෙනස් කරනවා. ආයෙත් වෙනස් කරනවා. ආන්දරෝ එක අයි පොඩ්ඩක් කියන්නකෝ. අනුප්‍රඥප්ති තිබේද? අනුප්‍රඥප්ති තිබේද? අනුප්‍රඥප්ති තිබේද? අනුප්‍රඥප්ති තිබේද? ශික්ෂාපදේ මං කලින් කිව්වේ මේ ශික්ෂාපදේ පැනෙව්වට පස්සේ ආයෙ නැවත නැවත ඒ ශික්ෂාපදේ පනවන්න වෙනවා. ඈ භික්ෂුන් වහන්සේලා මේ උදාහරණයක් ගත්තොත් එහෙම මේ මේ ඔබ වහන්සේලාට තේරෙනවනේ දැන් මේ විනය පිටකේ ඉතින් ගන්න තියෙන උදාහරණ ඉතින් මේ ඕන්නේ නැහැ එක්ක දෙපාන්දරනේ මේ ප්‍රඥප්ති තිබේද ඊළඟට ප්‍රාදේශීය පැනවීමක්ද ප්‍රාදේශීය පැනවීමක්ද ප්‍රාදේශීය පැනවීමක්ද ප්‍රාදේශීය පැනවීමක්ද ප්‍රාදේශීය පැනවීමක්ද ප්‍රාදේශීය පැනවීමක්ද ඊළඟට මුළු රටටම පොදු වූවක්ද මුළු රටටම පොදු වූවක්ද මුළු රටටම පොදු වූවක්ද යනාදී ප්‍රශ්න නගා යනාදී ප්‍රශ්න නගා ඒවාට පිළිතුරු සපයමින් ඒවාට පිළිතුරු සපයමින් ඒවාට පිළිතුරු සපයමින් ශ්‍රී ලාංකික භික්ෂුවක් වන ශ්‍රී ලාංකික භික්ෂුවක් වන ලාංකික දීපතිරුන් විසින් ලාංකික දීපතිරුන් විසින් ලාංකික දීපතිරුන් විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත 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 හරිද හරි හරි එතකොට දැන් මට කියන්න ඔබ වහන්සේලා විනය පිටකේ ටියුට් එක සම්පූර්ණයි නේද හැමෝගෙම ඔව් හැමෝගෙම සම්පූර්ණයිද ඔව් අඳුරනවා මට අනිත් හාමුදුරුවෝ චුට්ටක් කියන සම්පූර්ණද සම්පූර්ණ කරගන්න තියෙනවද බාගෙට ලියලාද තියෙන්නේ සම්පූර්ණ කරගන්න තියෙනවා තමයි බාගෙට සම්පූර්ණ කරගන්න ඔබ වහන්සේගේ මොනවද සම්පූර්ණ කරගන්න තියෙන්නේ ටියුට් එකේ 4 5 6 පිටු ඒ පොතේ